Wide Angle Productions is the creative force behind Channel C. අද peak time කතා බහට එකතු වෙලා ඉන්නේ ජනප්‍රිය නිලියක් මෙන්ම දක්ෂ මෝස්තර නිරූපණ ශිල්පිනියක් වන උදාරි කෞශල්‍ය. ඉතින් උදාරි මේ දවස්වල ජීවිතය කොහොමද? හොඳයි. ගොඩක් හොඳින් සැහැල්ලුයි. සන්තෝෂෙන් ජීවත් වෙනවා. උදාරි ඔබ වඩාත් කැමති මෝස්තර නිරූපණ ශිල්පයේද නැත්නම් රංගනයේද? ඇත්තටම කිව්වොත් මගේ පළවෙනි වෘත්තිය වුණේ නිවේදනය. ඊට පස්සේ තමයි මෝස්තර නිරූපණය, පස්සේ නර්තනය. ඉතින් මම වඩාත්ම කැමති දේවල් වලින් රංගනයට. එතකොට උදාරි ඔය මොන වගේ චරිත රංගපාන්නද වැඩිපුරම කැමති? චරිතාංග නිලියකට තමයි මම වැඩිපුරම කැමති. එකම චරිතයක් පෙම්වතියකගේ චරිතයක් කියලා එහෙම එකක් නැහැ මං. ලැබෙන හැම චරිතයක්ම රඟපාන්න කැමති. සුදුසු චරිත ගලපගෙන මේ තෝරලා බෙරලා රඟපාන්න කැමති. එහෙම විශේෂයක් කියලා එහෙම දෙයක් නැහැ. උදාරි ආදරය සහ විවාහය ගැන ඔබේ අදහස මොකක්ද? ආදරය විවාහය ආදරය කරලා විවාහ වෙන්න ඕනි කියලා දෙයක් නැහැ. නමුත් ආදරය කියලා මම දකින්නේ පරිත්‍යාගය සහ කැපකිරීම. ඒක තමයි මගේ නිර්වචනය. ඉතින් ඒකෙන් තෘප්තියක් ලබනවා මම කැපකිරීම සහ පරිත්‍යාගය මත. විවාහය ගැන මට එහෙම ලොකුට නිර්වචනයක් දෙන්න මන් දන්නේ නැහැ. නමුත් මම හිතනවා විවාහය කියන්නේ ආත්මගත බැඳීමක් සහ සංසාරික පුරුද්දක්. ඉතින් සහ හැම ගැහණියෙක්ටම විවාහ වෙන්නම ඕනේ කියන දෙයක් මම දකින්නේ නැහැ. මම නැවත විවාහයක් ගැන නම් කොහෙත්ම හිතන්නේ නැහැ. ඉතින් උදාරි මම මෙහෙම හෙව්වොත් සමහරව ආදරය කරලා විවාහ වුණත් එයා ඉක්මනට දික්කසාද වෙනවා. ඔයාට මොකක්ද ඒක ගැන කියන්න තියෙන්නේ? මෙහෙමයි, හැමෝම විවාහයකදී දෙදෙනෙක් හැම දෙදෙනෙක් ගලපගෙන තමයි විවාහ ජීවිතයෙන් පස්සේ ඒ දෙදෙනා ජීවත් වෙන්න ඕනේ දේවල්. හැම කෙනාගෙම අංග සම්පූර්ණයක් අපි දකින්නේ නැහැ. No one is perfect in the world කියනවා. I think හැම කෙනාම පරිපූර්ණ නෑ. දෙදෙනාගෙම අඩුපාඩු වැඩි තියෙනවා. ඒ දේවල් නොගැලපීම් ගලපගෙන විවාහය ජීවිතේ ජීවත් වුණොත් මං හිතනවා ඒක දික්කසාදකින් කෙලවර වෙන්නේ නැහැ කියලා. නමුත් ගොඩක් දෙනගේ තේරුම් ගැනීමේ ශක්තිය සහ ගලප ගැනීමේ නොහැකියාව මත තමයි දික්කසාද වීම සිදුවෙන්නේ ගොඩක් දුරටම. ලංකාවේ බොහෝ අය විවාහ වෙලා දික්කසාද වෙන්න බැරුව ලෝකෙට පේන්න ජීවත් වෙනවා. ඒ ගැන ඔබේ අදහස මොකක්ද? මං හිතනවා ඒ වගේ කරන එක අනුවන කාර්යයක් කියලා. මොකද දෙදෙනාගෙන් කවුරු හරි කෙනෙක් ඉස්සෙල්ලාම තමන් මෙහෙමයි, සමහරු ඉන්නවා කිසිම වැරද්දක් නැතුව දික්කසාද වෙන්න හදන අය ඉන්නවා, සමහරු ඉන්නවා වැරද්දක් ඇතුව සහ නොගැලපීම් ඇතුව දික්කසාද වෙන්න හිතාගෙන ඉන්න අය. කොට්ටාස් දෙකක් තියෙනවා. ඉතින් මං හිතනවා කෙනෙක්ගේ ජීවිතය තව තවත් ඒ කෙනාව පාවිච්චි කරන්න නැතුව සහ ඒ කෙනාගේ ජීවිතය තවත් නාස්ති කරන්න නැතුව කවුරු හරි දෙන්නගෙන් එක්කෙනෙක් ඉස්සර වෙලා ඒක කතාබහ කරගෙන තීරණයකට ආවොත් හොඳයි කියලා. මේ එහෙම ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම්. එතකොට උදාරි ඔයාට තනිකමක් පාළුවක් දැනෙන එකක් නැද්ද නැවත විවාහයක් සිදු නොකරගත්තු? මෙහෙමයි, අපි ගත්තොත් ලෝකේ ගොඩක් ප්‍රසිද්ධ කාන්තාවන් සහ ව්‍යාපාරික කාන්තාවන් ඉන්නවා. අපි උන තරම් දැකලා තියෙනවා ඒගොල්ලන් විවාහ අවිවාහක කාන්තාවන්. ඒගොල්ලෝ තමගේ අරමුණු වලට ගිහිලා තිනවා සහ ජීවිතේ ජයගෙන තියෙනවා. මං හිතන්නේ අපි තනියම මේ ලෝකෙට ඉපදුනා නම් අපිට තනියම මැරෙන්න එක ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් දෙයක් ගොඩනගාගෙන අපේ ධෛර්යයෙන් අපේ ශක්තියෙන් ගැහැණියක් ඉතාමත් ශක්තිමත් මං හිතනවා හිතින් ශක්තිමත්ම කෙනා පිරිමියෙකුට වඩා ගැහැණිය හැම දුකක් වේදනාවක්ම දරාගෙන තමන්ගේ අරමුණු කරා හිනාමුසු මුහුණෙන්
නොපැකිලි තමන්ගේ ගමනට ළඟාවෙන් අරමුණට ළඟාවීමේ හැකියාව ශක්තියේ ධෛර්යය මේ හැම දෙයක්ම ගැහණියකට තියෙනවා. ඉතින් ශක්තිමත් ගැහණියක් කට කවදාවත් මං හිතන්නේ නැහැ. අපිට කියන්න බෑ අනාගතේ මොකක් වෙයිද කිහිම් කොහොමද කියලා. නමුත් උපේක්ෂාවෙන් මං හැම දෙයක් ගැනම බලනවා. මම හිතනවා මට එහෙම ඉන්න පුළුවන් වෙයි කියලා. සහ ලෝකේ අනිකුත් උදාහරණ දිහා බැලුවහම මං හිතනවා යාලත් තනියම ජීවත් වෙනවා. සහ ඒ හැම කෙනෙක්ම තනියම මේ ලෝකෙට ආවනම් තනියම මේ ලෝකෙන් යන්නත් පුළුවන්. මම උදාරගෙන් මෙහෙම ඇවුවොත් උදාරක ජීවිතයේ තියෙන අරමුණ මොකක්ද? මගේ ජීවිතයේ අරමුණ තමයි කාටවත් කිසිම කෙනෙකුට කිසිම කරදරයක් නොකර, හිත්රිඳීමක්වත් නොකර මගේ පාඩුවේ මගේ ගමන මම යන එක තමයි මගේ එකම අරමුණ. උදාරි වටා ඉන්න ප්‍රේක්ෂක ජනතාවට කියන්න තියෙන පණිවිඩයක් ඇති මොකක්ද? ඇත්තටම දැන් මම ශේත්‍රයේ අවුරුදු 10ක් වගේ කාලයක් තිස්සේ ඉන්නවා. ඉතින් මෙච්චර කාලයක් මං වටා හිටපු හැමෝටම මං ආදරය කරන මගේ අවටින් ඉන්න හැමෝටම මං ගොඩක් ආදරේ. කාලයක් මම විදේශගත වෙලා හිටියා ඇමරිකාවට මගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා. නමුත් කියන සන්තෝෂයි මං ශේත්‍රයෙන් ඈත් වෙලා ගියත් එහෙ ඉඳිද්දිත් මං වටායේ හිටපු පිරිස ඒ විදිහට මත් එක්ක හිටිය සහ මං ආයි නැවත ලංකාවට ඇවිල්ලා ආයි වැඩ කරන්න පටන් ගත්ත අවුරුදු කාලයක් වගේ මම පොඩි විවේක කාලයක් පෞද්ගලික හේතුවක් මත වැඩ කරේ නැහැ. නමුත් දැන් ආයිත් වැඩ කරන්න පටන් ගත්තාම මං හිතනවා මගේ වටේ හිටපු ප්‍රේක්ෂක ජනතාව තව තවත් වැඩි වුණා සහ එයාලගේ ආදරේ සෙනෙහස නොඅඬුවම මට ලැබෙනවා. මං තාමත් භාග්‍යවන්තයි. මං ගොඩක් පින් කරලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ මම අවස්ථාවක් කරගන්නවා එයාලට ස්තුති කියන්න සහ මං ඒ හැම කෙනෙක්ටම ආදරේ. ඉතින් උදාරි අපේ පීක් ටයිම් ප්‍රෝග්‍රෑම් එක ගැන ඔයාලට මොකද කියන්න තියෙන්නේ? ඇත්තටම හොඳයි. ඉතින් පෞද්ගලික ජීවිතේ කරුණු වගේම වෘත්තිමය කරුණු ගැන කතා කරා. ඉතින් ගොඩක් හොඳයි. ගොඩ කාලෙකට පස්සේ මෙහෙම වැඩසටහනකට මං ඉදිරිපත් වුණා. ඉතින් සතුටුයි. Thank you very much මට ඉන්වයිට් කරාට. අපේම ලංකාවේ කෙල්ලෝ කොල්ල කරන හිත ගැස්සෙන හිත ෂොක් වෙන හිත නැලවෙන මැජික් ට්‍රික්ස් ඔයාලගේ ෆෝන් එකෙන් බලන්න ඔයාලත් කැමතිද? එහෙනම් දැම්ම MyTV app එක ඩවුන්ලෝඩ් කරලා මැජික් channel එක subscribe කරන්න. මතක තියාගන්න ඔයාගේ ෆෝන් එකේ කනෙක්ෂන් එක ඩයලොග් නම් ඔයාට data free.